අවුරුද්දක්ම වෙන් කරවාගෙන මදුෂ්ගේ අනියම් බිරිය සිටි සුපිරි හෝටලය වටලයි. Seat Car Radios. The road is yours. රන්බඩු ලක්ෂ 32ක සල්ලි මැණික්ගල් 91ක්. නෝරලිය ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය තොරතුරු වාර්තා කරනවා ප්‍රබල පාතාල ක්‍රියාකාරකකව සිට වෙඩි ප්‍රහාරකට ලක්ව මිය ගිය මාකදුරේ මදුෂ් නැමැත්තාගේ අනියම් බිරියක ඇතුළු කාන්තාවන් පිරිසක් නැවතී සිටි බව කියන නෝරලිය ලැබුම් හලක් වැටලූ පොලිසිය එහි තිබූ රන්ආභරණ ජංගම දුරකථන දෙස් විදෙස් මුදල් විශාල ප්‍රමාණයක් සහ ඔවුන් පැමිණි සුඛෝපභෝගී මෝටර් රථයේ අත්අඩංගුවට තිබෙනවා කියලා තමයි වාර්තා කරන්නේ. මාකදුරේ මදුෂ්ගේ අනියම් බිරියට අයත් යයි සැලකෙන BMW වර්ගයේ සුඛෝපභෝගී මෝටර් රථයක් රුපියල් 32,73,890ක මුදලක් ඇමරිකානු ඩොලර් 5ක් මෙතෙක් වටිනාකම තක්සේරු කළ නොමැති විවිධ වර්ගයේ වටිනා මැණික් වර්ග 91ක් මැණික්ගල් පරීක්ෂා කිරීමේ උපකරණයක් රන් පැහැති මාල දෙකක් අත්පලඳනාවක් මුදුවක් පෙන්ඩණයක් රත්රන් බලල්ලක් ජංගම දුරකථන 5ක් බැංකු පොත් 3ක් සහ බැංකු කාඩ් පත් 2ක්ද මෙලෙස පොලිසිය බහරට ගත් දේවල් අතර තියෙනවා කියලා තමයි වාර්තා කරන්නේ. පොලිසිය ලැබුම්හල වටලද්දී එහි සිටි මදුෂ් නැමැත්තාගේ අනියම් බිරිය බව කියන කාන්තාව ඇතුළු කිහිප දෙනෙකු ඉන් පැනගුස් ඇතයි කියනවා කියලා තමයි තොරතුරු වාර්තා කරලා තිබෙන්නේ. ඒත් එක්කම අපි දිනමින පුවත්පතට අවධානය යොමු කළොත් ඉන් වාර්තා කරනවා මාකඳුරේ මදුෂ්ගේ අනියම් බිරිය නුවර එළිය නවාතැන් පොළ වටලද්දී පැන යතේ සැපරියක් මැණික්ගල් 91ක් ලක්ෂ 32කට අධික මුදලක් රන් බාණ්ඩ බැංකු පොත් සහ දුරකථන 5ක් දමා ගිහින් කියලා තමයි ගායන් කුමාර් වීරසිංහ අද තොරතුරු වාර්තා කරන්නේ දිනමින පුවත්පතට. දැන් මෙහෙයුම් සිද්ධ වෙනවා. ඒ මෙහෙයුම් වලින් අති විශාල දේපල සංඛ්‍යාවක් අත්පත් කරගන්නවා. ඒ අත්පත් කරගන්න සෑම දේපලක්ම උපයාගෙන තිබෙන්නේ එක්කෝ මද්‍රව්‍ය ජාවාරමෙන් එහෙම නැත්නම් පාතාල ක්‍රියාකාරකම් වලින්. අනිත් කාරණේ තමයි අපි වැඩබලන පොලිස් ප්‍රතිවරයාගේ අවධානයට යොමු කරනවා. සමහර තැන්වල වැටලීම් සිද්ධ කරනකොට සැකකරුවෝ නැහැ. එක්කෝ ඒ දේපල වලට අයිති අය නැහැ. එක්කෝ පැන ගිහිල්ලා, එක්කෝ ඒ දේපල දාලා ගිහිල්ලා. ඒතර තවත් පැත්තකින් පරීක්ෂණ නිරීක්ෂණ කරලා නිගමන වලට එන්න ඕනේ. දැන් මේ වැටලීම් කරන කොට යම් යම් තැන්වලින් ඒ තොරතුරු ඒ අදාළ සැකකාර පාර්ශ්වවලට යනවද? මොකද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ යම් යම් නිලධාරීන් චෝදනා එල්ල වුණාට පසුගිය දවස්වල පාතාල නායකයින්ට අත්අඩංගුවට ගත්ත අයට උදව් කරනවා, ඔවුන්ට පැන යන්න සැලසුම් හදනවා කියන කාරණේ. ඒ නිසා යම් යම් තැන්වලින් මේ තොරතුරු එළියට යනවාද? ඒ පිළිබඳවත් හොයා බැලීම ඉතාමත්ම වැදගත්. Hans Light Moisturizer දැන් රුපියල් 375ක් පමණයි.